අයිබුවන් සුපින් බර සන්ත්‍යාවක් ඔබ හැමතනාටම සුපින්වතුනි ද්‍රීගණකයායේ අට්ටකතාවට අනුව සම්බුදුපාණන් වහන්සේ දේව මනුස්ස පැවිදිගිහි ආදීන් අතුරින් යමෙක් තමාන් වෙත පැමිණිවිට එන්න ආයෙක හොඳයියන ඇමතීම් ඇති එන අය මනාව පිළිගන්නා ස්වභාව ඇතිබැවින් එහි සාගතවාදී නම් වන සේක ඉතින් මේ උතුම් සම්බුදු ගුණෙන් සමන්නාගත දසබලධහරයේ අංී රස සුකත තතාගතයනන් වහන්සේට අපගේ නමස්කාරය පුද කරමින් සිෙරසෙෙම් දම්සක්ම දෝසේ අපි අදත් සදහම් ශ්‍රවණය කිරීමසඳ හා මෙසේ සූදානම් වෙමු. දෙලව පරලොව දෙකටම වැඩදායක වන්නා වූ මෙ සද්ධර්මය, අප කෙරහි අනුකම්පාවෙන් දේශනා කරන්නට අපගේ නමස්කාර පූර්වක ඇරුමින් අද සිරස එම් වෙත වැඩමකොට සිටින්නේ හම්බන්තුට වෙේරගල ආරණ්‍ය සේනාසන අධිපති, ත්‍රපිට කාචාර්වය ආචර්ය පූජ්‍ය නාගොඩ සද්දාා ෝක ස්වාමන් වහන්සේ. ස්වාමින් වහන්ස සදහම් රසස්ොයන දහම් කාමී සත් පුරුෂයෙන් උදෙසාහ සංසාරදුකින් එතරවීම උදෙසා ඒ හැමටම දහම් දෙසන්නට දම්සක් නැද ඔස්සේ බවහන්සේට අවසරයිම තැන් සිට. ක්්‍රවාලිසු අතරාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සංගමොක්කදං දම්ම සවන කාලු අයංභදන්තා දම්මත් සවනකාලු අයංභදන්තා දම්මස් සවන කාලෝ අයං බදන්ත නමුතස්සේ භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සේ භගෙවතු අරහතු සම්මා සම්බුන්දස්සේ නමුතස්සේ මගෙවතු වරහතු සම්මා සම්බුන්දස්සේ. ඒතංකු සරනංකේ මං ඒතං සරනමුත්තමං ඒ තං සරණමාගම්ම සබ්ම දුකාපමුත්චති ශ්‍රද්ධාවන්ත සත්පුරුස පින්වත්නි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය පිහිටා අධාර කරගෙන ඉතාමත්ම වටිනා උතුම් ධරමාන උසාසනාවක් ශ්‍රවණය කර ගැනීමටයි අපි හමදනාම් බලාපොරොත්තු අන්නේ. බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පාලවෙන්නේ යම්කිසි උතුම් අරතයක් පිණස්සද, ඒ උතුම් අරථය ශාක්ෂාත් කර ගැනීම සඳහා මිලෝකෙහි ඥානවන්ත පිරිස් ඥානවන්තයෝ. අප්‍රමාදීව ඒ උතුම් ධරමය අවබෝධ කරගැනීම සඳහා උත්සාහවත්වෙනවා වෙහෙසෙනවා. එසේ නම්, ඒ උතුම් සම්බුද්ධ ශහාසනයේ මුල් කරගෙන බුදුරජාණන් වහන්සේගේ බුද්ධ සාහසනයේ මුල් කරගෙන ඒ ඥානවන්ත පිරිස් එවතුම් ධර්මයට පැමිණියෙනවා. ධර්මයට අනුව ජීවිතේ පවත්වන්ට උත්සහවත් වෙනවා. ඒ උත්සහවත්වීමනි සාම බුදුරජාණන් වහන්සේ වදාල එතුම් ධරම්මේ ජීවිතයේ තමන් අදදකිමින් ප්‍රත්්‍යයක්ක්ෂ කරමින් මේ සංසාරදු නිමාකරගැනීම සඳහා කටයුතු කරන ලැබෙනයි තිෙනිසා. ඒ තංකෝ සරනං කේමං ඒතං සරණ මුත්තමං එහෙමනං බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ධර්මය උතුම් දෙහිසනාව පින්වත්නිමි ලෝකී තින උතුම්ම ශේමයක් වෙනවා නිවීමක් වෙන සැනසීමක් වෙනවා. එනං ඒතංකෝ සරනංගේේමං ඒතං සරණමුත්තමං එඋතුම්ම සරණත් බුදුරජාණන් වහන්සේ සරණයාමමයි එවගේම ඒතන් සරණ මුත්තමංය උතුම්ම බුදුරජාණන් වහන්සේ වදාල අවබෝධ කළ ධරමය එකම පිහිට එකම පිළිසරණ. ඒ කායන සරණ පරායනය බව නුවනින් දැනගැන. ඒ උතුම් ධරමය අවබෝධ කර ගැනීම සඳහා කටයුතු කළියේ තුව පවතිෙනවා. දෙනිසා ඒ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශහාසනය අදාපි ලබාගත්ත මේ වටිනා අවස්ථාව, පින්නත්න්නේ මොහෝම කලාතුරකින් කල්පකෝටි සත සහස්ර ගණන් ගෙවී යනවා අප්‍රමානවත් සංසාර ගමනිද. අප්‍රමානවත් සංසාර ගමනෙහි කල්පකූටි සත සහස්ර ගනන් ගෙවී යනනමුත්. බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් හම්බ වෙන්නෙිනෑ සම්මොක වෙන්නේ නෑ. තිෙනිසාමේ ැබිච්ච උතුම් දුර්ලබාවස්ථාව ඥානවන්තයා ප්‍රයෝජනයට අරගන්නවා. එනිසාතමයි ඒටන් සරන මාගම්ම එවතුම් බුද්ධරත්නය ධරමරත්නය සංඝරත්නය කියන තුනරුවන් සරණ තමන්ගේ ජීවිතයට එකතු කරගැන එ ධරමයට පැමිණිලා සීරුදුකින් නිදහස්වීමේ බහන්ගේ උදාකරගන්නේ ඒ සඳහාපින් වත්න ආරභත නික්හමත යුංජත බුද්ධ සාසනේ ටනාාත මච්චුණු සේනං නලාගහරංවකුන්ජරෝ යො ඉමස්මිං ධම්ම විඳයේ අපමත්තුූ විහෙස්සතේ පහාය ජාති සංසාරං දුක්කස් සන්තං කරිස්සතිේ. ආරම්භතමි සාසන ප්‍රතිපදාව බෝම වීරියෙන් අධදිිෂ්ඨානයෙන් නුවනින් ආරම්භ කරන්නට ඕනිේ. එවගේම නික්කමත යුංජත බුද්ධ සාසනි ය සසුනේ අර්ථය පිණසම යාරම්භ කරපු විහිරියෙන් නුවනින් පාත්තුවාගෙන යන්නට ඕනි. කුයි වගේද දුනාත මච්චුනෝසේ නං නලාගාරංව කුංජරෝ. අට කොළගයක් හස්තිಿරජෙක් සිදවිද සුන්විසුණු කරලදානවා වගේ. මේ කිලේස ධරමයං සැල්ලම සුනුවිසනු කරනු පිණස ප්‍රහාණය කරනු පිණිස නුවනින් යුක්ත මේ සාසනය තුළ ඉමස්මිං ධම්මවිනයේ ಅපමತූ විහේසති. මෙ ධරමය විනේ දෙකේ හිතපි හිටවාගෙන, විනේ හික්මිවිින් ධර්මක්ඥානයේ අවබෝධක්ඥානය දක්වා දියුණු කරගන පහාය ජාති සංසාරං දුක්කස් සන්තංකරිස්සති මේ ජාති සංඛහාත සංසාර දුක්කයන් ප්‍රහාණය කරගැනීම සඳහා ඒ අමුරුත්ත පද සංඛහාත නිවන ශාක්ෂාත්කර ගැනීම සඳහා අපි උත්සාවත් වන්නට ඕන එතකොට පින්නත්න ඉතුළින් අපට පුළොහංකම ලැබෙනවා බුදුරජාණන් වහන්සේ අවබෝධකට වදාළ ඒ අවබෝධක් ඥානයේ ගුද ශ්‍රාවකයන්න්නු ලිස්සා මහා කරුණාවෙන් වදාළ දධරම්මය අපේ ජීවිත තුළට එකතු කර ගන්නටත් ඒ තුළින් සෑනසෙන්ටත්. නැ අපි මේ වෙඩාවෙදි බුදුරජාණන් වහන්සේගේ උතුම්මු ධරමය හොඳින් සිහි කරන්නට හොඳින් මෙනෙහි කරන්නට කල්පනා කරන්න තවස්ථාවක් වෙන්නට ඕනි ඒ සඳහා අපේ බුදුරජාණන් වහන්සේගේ උතුම් ව බුදුගුණ අතර පින්වත්නේ අපට මුණගැහැනවා විච්්‍යාචරණ සම්පන්න කෙල වටිනා ගුණයක් සෝ භගවා ඉතිපී විද්්‍යාචරණ සම්පන්නෝ විද්‍යාචරණ සම්පන්නෝ වතසු භගවා බුදුරජාණන් වහන්සේ ත්‍රීවිද්‍යාවන්ගින් අෂ්ට විද්‍යාවන්ගින් පසළුස්්චරණ ධරමයන්ගින් සමන්වාගතයි ඒසා බුදුරජාණන් වහන්සේට විද්්‍යාචරණ කියලා අඳුන්නනු ලැබෙනවා එනම් බුදුරජාණන් වහන්සේ ත්‍රීවිද්‍යාවන්ගින් සමන්විතයි නහන්සේ අෂ්ට විද්‍යාවන්ගෙන් සමන්විතයි එවගේම පසළොස්්චරණ ධරමයන්ගින් සමන්විතයි. ඒ උතුම් බුදුරජාණන් වහන්සේගේ මේ විශේෂීය ගුණ ගැන අපි ගෞරවය සද්ධව ඇතිකරගෙන අපිත්. ය උතුම් චරණ ධරමයන් ශාක්ෂාත් කරගන්න චන්න ධරමයන් තුළ හික්මෙන්ට උත්සාහවත් වන්නේ නං අපටත්ේ ධරමය අවබෝධ කරගන්නට පුළුවන්. නැම් පින්වත්න බුදුරජාණන් වහන්සේගේ උතුන් අවබොහෝදය අපි ඉතාම ගෞරවයෙන් පිළිගන්නට ඕනි විශ්වාසය තබාගන්නට ඕනි. ැම් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරපුමේ උතුම් ඥාන අතර විද්‍යාධරම අතර. තමන් නොහන්සේගේ ද අන්නයගේද සෙස් සංගේද. පෙර ඉපදීසිටි ජාතීන් පිළිබඳව නාම ගෝතරාධිය පිළිබඳව දන්න විශේස නුවන පුබ්බේ නිවාසානුස්පෘතිික් ඥානය කිය කියන, පුබ්බේ නිවාසඥානය. එනං ්‍රීවිද්‍යාවන් අතර පලවෙනි උතුම් නුවන එමැනැත්නං ඥාණය. පූර්වේ නිවාස ඥානය. තමන් වහන්සේගේ පූර් ජීවිත ගැන බුදුරජාණන් වහන්සික ආත්ම භාවයක් ගෙන ආත්ම දෙකක් ගැන ආත්ම හතරක් ආත්ම දහයක් සීයක් දහසක් ලක්ස ඕටි ප්‍රකෝටි අසංකය අප්‍රමීය ගනං. බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේගේ බෝධිසත්තු ජීවිතයත් බෝධිසත්තු ජීවිතට ඉස්සල් ජීවිතත් ගැන නහන්සේර බලන්න තරං මහා නුවනක්තිපුනා. එටගෙන පූර්ුවේ එනිවාසා නුස්පෘතික් ඥානය කියල පින්වන්නේ. ඇම් මේ පූර්ුවේ නිවාස ඥානය ඕනෑම ස්්‍රාවකයකුට උපදවගන්නට පුළුවන්. නමු බුදුරජාණන් වහන්සේ තරන් ඒ ඥානය ඒ තරමට විිපුල බවට පත් කරගන්න පුළුවන්කමක් නෑ. හේතුව නාම රූප පරිච්චේද ඥානය බුදුරජාණන් වහන්සේගේ උත්තමම අවස්ථාවේ පවතිෙන්නේ. ස්්‍රාවකයන් වහන්සේලාගේ ස්්‍රාවක සාවාමින් වහන්සේලා පිරූ පාරමී ශක්තියානුව තමයි තමන් වහන්සේලාගේ ඒඌූර් නිවාස ඥානයේ පිළිබඳව ශක්තිය පවතින්නේ ඇයි එතන තියෙන්න වෙනස එනිසා බුදුරජාණන් වහන්සේ පූර් ජීවිත පිළිබඳව තමන් වහන්සේගේද අන් අයගේද අන්සත්වයන්ගේද ඇ පෙර සසර කඳ පිළිවල්ල අනු පිළිවලින් දකිනෝ. කොහොමද ඒව දකින්නේ ඒ හරුණු පිළිබඳව නෝනිං සලකන්න ටෝනි ඒ බුදුරජාණන් වහන්සේ ඒ ඒ සත්ත්වයන්ගේ සංසාර ගතිය. උපන් තැන් පිළිබඳව දකිනු තාම සුද්ධව දකිනු පිරිසිදුව දකිෙනවා. එවගේම පින්වත්නේ ඒ සත්වයන්ගේ නම්ග ආදී හුනු නම්ගොත් පිළිබඳව දකිනො, ගෝත්‍ර පිළිබඳව දකිින්න්න පුළුවන්. එවගේම ඔවුන් ජීවත්වෙච්ච පරිසරය දකිනවා ඔුන්ගේ මෞද දෙම පියෝ දී සියල්ලම පැහැදිලිව දකිනොව අතැබු ලක්සේ. බදුරජණන් වහන්සේ හවන් වොහන්සේගේත් අන්සෙස් සගේ පෙරකඳ පිළිවල දකින්න පූර්ුවේ නිවාසඥානීෙන් යුක්තයි. ඒොවගේම ඒඒ සුගති දුර්ගතිවලින් චුතවෙලා කර්මානුරූප නැවත නැවතත් ජීවිතයෙන් ජීවිතයට මාර්විෙන ආකාය ද මේ ජීවිතේ උපතලබල මේ ජීවිතයේ ජීවත්වෙලා කාලයාගේ ඇවෑමෙන් මරණයට පත්වෙනවා ආ ඊළඟට යම් තැනක උපදිනවනං චුතවෙන්න උපදින සත්වයන්ගේ ඒ ස්වභාවය බුදුරජණන් වහන්සේ දිවේ චක්ෂුරබේ එඥානය එමනත්තං චුතූපපාත ඥානයෙන් ඉතාම පැහැදිලි දකිනවාගේ විශේෂ තැනක් පන්නවත්න්නේේ කයි තරං ්‍රකටව විනිවිද දකිනවද කිය තොත් බුදුරජණන් වහන්සේ, යම් සත්තුවයෙක් ජීවි තක්ෂයට පත්තලා ඊළඟ ජීවිතයට පත්තුවීම දකින්නේ. එක්ගේ දරකහිට යම්කිසි පුද්ගලේ තවගේ දරකට ප්‍රවිෂ්ටවෙනවාහාගේ, බොහොම පැහැදිලිවදකිෙනු එක ෙදරකින්. එකුත්තලා තවග දරකට ප්‍රවිෂ්ටවෙනවාගේ බහොම විනිවිධ මහාාවයකින් උන්හන්ේ දකිනවා ඒ දි්ව චක්ෂරබභේ ඥානේ මනැත්තන් චුතු පාත ඥානය නිසා. සාදු කියයා අපි ගෞරවීෙන් පිළිපදින්න ටෝනි බදුරජණන් වහන්සේගේ එවත්තම ඥානයටන්. ඒවගින් පින්වත් අතාංගත බුදුරජණන් වහන්සේ අරහත් මාර්ග ඥානය. දුක දුක සමුදය නිරෝධේ මාර්ගයන චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව. තත්පරිද්දිෙන් යතාා ස්වභාවයෙන් දැනගෙන. කාම් ආදී ආශ්‍රවයංශය කරලා, යම්ම සු දවසක, උතුම් අරහත්වයට පත්වනාාන අරහත් මාර්ග ඥානේ කළ කියනවා. කා මාස්සරව, බවාසරව තිට්ටාසව අවි්‍යාශරව කියන මේ සංසාරයේ දිගින්දිගට අපි ඇදගෙන යන ආස්සරව ධර්මවෝ සසර බොහෝ දුකට හෙලනේ ආසරව ධර්මයංෂයල්ලම ප්‍රහාණය කරල බුදුරජණන් වහන්සේ අර්හත් මාර්ග පලඥානයට පත්ව වනවා. විදිහයට පින්වත්ද පූර්ව නිවාසඥානයේ දිවේ චක්ෂුරභඥානය සහත් මාර්ග ඥානේ කියන? එන්න මේ ඥානත්‍රය ඥානතුන ත්‍රීවිද්‍යහා කියල සඳහංග පවතිනෝ. දෙමේ පිළිබඳව පින්වර්නය අම්බට්ට සූත්‍රයේ සඳහන් කල්ලතිනු අෂ්ටි විද්‍යාවත් සමග කරුණු පැහැදිටි කරන විශ්සර කරන තැනදී. දෙනිසා බුදුරජාණන් වහන්සේගේ උතුම් ත්‍රීවිද්‍යා නුවනැට අපගේ නමස්කාරය වේවා කලපි නමස්කාර කරන්නට ඕනි. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යාවන්කින් සමන්මිතයි. විදර්සනාඥානයෙන් මනෝමී ඉරිදි ඥානයෙන් ඉද්දිවිධඥානයෙන් එවගේම දි්‍ය්‍රෝතඥානයෙන් පරචිත්්‍ර විානක් ඥානයෙන්. ූර්ුවයේ නිවාසාන ස්පෘතිඥානය දිවචක්ෂුරපඥානේසා ආසවක්ෂය කරඥානෙක් කියනම මෙන්නමේ විශේෂඥාන අටින් බුදුරජණන වහ සමන්්‍යතයි. රහෙමන පින්වන්නේ මහා විදරසනාඥානයෙන් බුදුරජාණන් වහන් සන්තක කොපැවතුන. මනෝමි වසිෙන් රූප නිර්මාණය කිරීමේ තමන් වහන්සේ හා සමාන අදිිෂ්ඨාන බලයෙන් මනෝමී ඉරිදි බලයෙන්. තමන් වහන්සේට රූප මැවීමට සමාර්ථකමතිපුුණ. එක ප්‍රමාණ අචිින්තනීී විසයක්. ඒවගේ ඉද්දිවිධඥානයේ නොයි කිරිදීන් පැෑමි ශක්තිී බුදුරජාණන් වහන්සේ තුළ පැවතුුණ. දිව ස්ුරෝතඥානය. එකගැන දිවකන බුහෝතියන සංඛහතයක් ශ්‍රවණය කරගන්න සබද්ද ශවමනය කරගන්න බුදුරජාන් වහන්සට පුළුවනි. පරචිත්ත විජානනක් ඥානේ පරසන්තාානේ අන්නයගේ හිත එකයන අන්නයගේ හරදේවස්තුරූපයට ආලෝක දහරාවක් ගුත් කරලා යාලෝක දහරාවෙන් හරදේවස්තු රූපය අලෝකුමත් කරගෙන තවන්න්න හන්සේ ඒ සක්තුවැන්ග සිතේ පහළ වෙන චිත්ත චයිසික පරම්පරාව පිළි පඳව නොමොනි දකිනවා යටටක නො රචිත්ත විජානක් ඥානය කියලා. යගේ පූරුවේ නිවාසාන ස් ෘති ඥානයම ඉතා. ඒහතිෙන් පැහැදිලි කලා තා පැහැදිලිව එවගේ දිවිචක්ෂුරභඥානයේ ආස්වක්ෂයානය කෙන ඒ අඥානතුනත් එෙක්ක පින්වත්න අටක් වෙනවායට කෙන අෂ්ට විද්‍යහාාව කියලා. එන ඒ උතුම් අෂ්ටවිද්‍යාවන්ට අපගේ නමස්කාරය වේවා කලපිනවස්කාරය කරන්නට ඕනි. ති මේවිදියට පින්වත්නේ තහගත බුදුරජාණන් වහන්සේ ත්‍රීවිද්‍යාවන්ගෙන් සෝභමානවත් වා. ෂ්ට විද්‍යාවන්ගෙන් සෝභමානවත් වනාා. ඒළඟට පසලු ස්්චරණ ධර්මයන්. බෝසතහනන් වහන්සේ තමන් වහන්සේ ජීවිතයේ ඉතාම හොදින් අනුගමනය කලා. එතකොට කරනීමත සූත්‍රයේදත් මේ කරුණු බොහොමයක් අපට මුණ ගැහනෝ අකරණිය ධර්මයකයි කරණය ධර්ම දාහතරයි. පහලා. එතකොට පින්වත්න්නේ ඉතාම පැහැදිලිව නිවංමග ගමන්කරන්ට බලාපොරොත්තු වන්නාවූ. ගිහි පැවිදි අපි කවුරුනත් මෙන්න මේ චරණ ධර්ම හැසිරිය යුතු වූ ආකාරය. ජීවිත අවබෝධය සඳහා. भි පවතින් ඕන ආකාරය පිළිබඳව හික්මන් ඕන ආකාරය පිළිබඳ බුදුරජණන් වහන්සසි පැහතිලිවදශසනා කළ ප්‍රාතිමෝක්ෂ සංවරසීලය ඉන්ද්‍රයේ සංවරසීලය බෝජන, මත්‍රයුධාවය ජාගරියානුයෝගේ, ශද්ධා හිරී ොට්ටපපය, බෞසුතභාවේ වීරිය ස්මෘතිය ප්‍රඥාව ප්‍රතුම ්‍යාන, ෘතියක්ත් ්‍යානේ තුෘතිය ්‍යානේ චතුර්තන් දානේ මීවිදියට පෙන්වන. ්‍රාතිමෝක්ෂ සංවර සීලය තුළ සංවරවෙන්නට ඕනි අතිමොක්ක විශේෂයෙන්ම සංවරභාවයට පත්තෙන්න්නුන්. එම නං ප්‍රාතිමෝගක් සංවර සීලය උපසපන් භික්‍ෂුන් වහන්සේලාට භික්ෂණින් වහන්සේලාට ගෝචර ධර්මය. එනං න්හන්සේලා විසින් විශේම භික්ෂුන් වහන්ේ නක්නන් දෙසේ විසියත් තක් ති නො මූලි සික්ෂාපද නයක්‍රමවස්සයෙන් බෙතිිබෙදී යනකොට කෝටි සංඛ්‍යත් ශික්‍ෂාවත් තියෙන. ික්ෂී ර තුන්ස ොළ හක් ප න්න ත් ික වාසේ ශික්ෂ පද පනවා ේ තුන්සේ කොළහක් ති න ක්ෂෙන්න් වහන්සලාට. යිදයට පින්න්නවත්න්නේේ ම මන් වහන්සේලාගේ ප්‍රාතිමෝක් සංගර සීලය මැනවිින් ආරක්සා කරන්න ෝන තුළ හික්වෙන්න ෝනි. ඉදි්‍රිය සංගරස් සීලේ තමන්ගේ චක්ෂෂාදී ඉන්ද්‍රියන් සංගොර කරගන්න ෝනි. චක්වුනාා සංගරුව සාදූ තමන්ගේ ඇස හෝම සංගොර කරගන්න ඕෝනි. බාහිර රූප බාහිර අරමුණු හමවෙයි තමන්ට ශක්තියක්ත් තියෙන්න්න ටෝනි තමන්ගේ ඉන්දරය සංවරව පවත්වා ගන්නට අධිෂ්ටානයක් ඇතිකරගන්න නෙතකොට පින්නවත්නී ඒතුළින් අපි නිචරණ ධර්මයක් ඇවත්තුව වෙන චනධර්මයයක් තුළ හික්ම නනාාවේනවා. යකගේ භෝජනීයේ මත්‍රඥතාවය කියලා කැනීමේ ආහාරයේ පැමණ දැනීම. දැ ගුඩ වෙලාවට පින්වත්නී තමන්ගේ අධි රච්චියක් තියෙන ආහාරයක් ගනිවමු කබලින් කාරහාරයයක්. නිතිකට ඒ අධික රචිකත්වේ නිසා සීමාවක් නැති තරන්. ආහාරපිළ වද වසීමිත ෘෂ්නාව ඇති වෙන ස්තුෘෂනාවගේ වස්සීමත ෘෂ්නාවත්ති වෙනු. එනන්ඒ පාල්නි කරගන්න තමයි බෝජන්නේ පමණ දැනගන්න කියලා බුදුරජණන් නොහසේ අනුදැන වදාලේ. න ජාගරියානු යෝගේක නිදිවරීමෙන් යුක්තම නිවමග ගමන්කිරීම. නිදිවරමින් එකං නිදිවරනවා නෙවෙයි කෙලෙස් මරණය කිරීම සඳහා සමත භාවන වඩනු. ඒතුළින් විතක්ක විචා ප්‍රති සුකේ කාග්‍රතතා සහිත ප්‍රථමත් දෙයාානේ පටන් සුකේ කාග්‍රතා සහිත චතුර්තත් දොනේ දක්වා හිත සමහධමත් කරගන්නවා. ඊළඟට සත්‍ර සධිපට්ඨාන ධරම වඩන්නවා. විදර්ශනා භාවනධරම වඩනු. ධර්මය කියවනු පුොත්තපත ඇසුරු කරනවා. රාත්‍රී කාලයේ සම්පූර්රණ වසෙන්ම නිවන් දැකීම සඳහා උත්සාහාවත් වෙන කාලයක් කරගන්නවා. ඒ කියනො ජාගරයානු යෝගය ශ්‍රද්ධාහිරි ොත්තප්ප. ඒ සන්දධාවව කියලකෝම් පින්වක්න්නේේ බුදුරජාණන් වොහන්සේ කරේ අප්‍රමාණ අචර සදධාව. ධර්මරත්නය කරේ අප්‍රමාණුන් සල්ධහා. ආය මහා සංඝරත්නයකරේ අප්‍රමාණුන් සද්ධාව ඇතිකරගන්න ටෝනි. ඒ සන්දධාවෙන් යුක්තව කටයුතු කරගතයුතු. වෙන ඉතිං සද්ධාවගත්ත හමත් ආකාරවෙදී සදහා අමූලිකා සදධාව කියලා කොටස් දෙේහිකට පින්නවත්නේ බේදනවා. තිය අමූලිකා සදධාවතමයි බොහෝසේම්ම ප්‍රතජන ගී පිින්ි තුල්න්නාටක්. ිතත්්්‍යාන ඇතන් වාමින් නොහන්සේලාටත් සන්තානි වැඩ කරන්නේ. අමූලිකා සදධාවයකැන මුල ශක්තිමත් නෑ. යම් යම් හීතු නිසා නොයෙක් නොයේ කාරණා නිසා සද්ධාව වෙනස්වෙන්න පුළුවන් අඩුවෙන්නට පුළුවන්කම තියෙනවා. එනම් ආකාරවති සද්ධ කියලකැ ඊටට බලවක් සද්ධාවක්. ලේසිෙන් පහසුවෙන් වෙනස් කරන්නට පුළුවන්කමක් නෑ. අන්න ඒ උතුම් සද්ධාවට ආකාරවති සන්දහාවට පත්වෙන්නට ඕනේ. ඒවගේම හිියොත්තප්ව. මේ ලබාගත්ත මනුස්ස ජීවිතයට අර්ථයක් දක්වොමින්. තමන්ට ගෞරයක් උපදින ආකාරයෙන් කටයුතු කර ගැනීම. ඒළඟට බුදුරජාණන් වහන්සේ වදාළ අටවිනිිකාරණය වසයෙන් බෞස්ෘත භාවය. බෞසෘත භහාවය කැන දැනෝගක්කම ධර්මය පිළි බඳ ඇසූපිරූ නුවනක් ඇති කෙනෙකු බවට පත්වීමක් තිබීම. දේ ඒබවත් තවට විශේෂෙන්ම අවශ්‍ය වන්නවා. ඒළඟට පින්වදන වීරය. ීරිය කියල විස්තර කරහම ආරම්භගධාතු වීරිය නික්කමධාතු වීරිය පරක්කමධාතු වීරය කියළ වීරය කොටස් තුනුකට බෙදෙනවානේ. ආරම්භගධාතු වීරය යමක් ආරම්ම කිරීම දැතිවෙන බලවත් වේයට. එ පවත්වා ගැනීම දැතිවෙන බලවත් වේට. එතකොටට මොනවිදෙන්වත් තමන් අර්ථසාධනය ලබාමිස නොලබා නම් මේ වීරිය අත්නවාරිමී කියලා අත්තරින් නැතුව ඉන්න අධිෂ්ඨානයක් ඇතිකරගෙන සවතු විදතසුන් භාවනා වැඩනවා ඒ තුළින්. ආරම්භග ධාතු නික්කම ධාතු වේරය අදී කියන. මේ පරක්ම දතු වේර දක් හිත දන කරෙන අන්න පුුවන්. ස්මෘතිය කියල ැන පි වති හොඳද සිහිිය. ඇස්මරණය කර ගැනීමේ ධර්ම කරුණු ඉස්මරණය කර ගැනීම ක්තිය. ප්‍රඥාවගල කියැන්නේ කොටින්මක කිය තොත් බුද්ධ දම්ම සංග යන රක්නත්‍රයේ විශ්වාසකරජන තමන්ගේ නිවම්මගේ සඳහා මනස සකස්කරගනීම. ඇතම අ්‍යාන දුති අධ්‍යානයේ තුති අධ්‍යානයේ, සහ චතුරත අධ්‍යානය කෙන දේ‍යයන හතරද්දේකව කොම්පිින් අධි කාරණ පහළවක්තියන. මෙන්නම මේ විදිහයට පසලුස්්චාන්න ධර්මයන්ගින් නෞතුරා බුදුරජාණන් වොහන්සේ සමන්විත වෙනවාෙන අධදිිෂ්ඨානයේ සද්ධාව ෞරවේ ඇතිකරගන්න ටෝලිතුකට පෙන්වත්න්නේ අපට බුදුරජාණන් වහසසිකිර අප්‍රමාණ ගෞරවයක් ඇතිවෙනවා. තතාගදස්ස බුද්දස්ස සම්බ භූතාාන කම්පිනෝ. අසච්චයාන විද්්‍යන්තයේ තස්ස නත්ති අපාගතං. සෝන සම්මෝහ මාපාදී සෝද ධේරෝ සදා සතු. සකල සත්වයන්ට අනුකම්පා කරනු තතහගත බුදුරජාණන් වහන්සේ. ගේ ඒ මේ උතුම් දර්මී ඉක්ම හැසිරීමක් තවත් අපට නෑ. ඒවගේම අපරාධයක් නැත. එ බහගිවත් බුදුරජාණ වන්ේ මුලාවෙන්නිනෑ. එම කල්ලිම සහයෙන් යුක්තව නුවනින් යුත්තව වාසයෙන් කරු ැපෙනවා. එහම් බුදුරජාණන් වහන්සේගේ ඒ උතුමූ පසලුස්්චන්න ධරමය අන්ටාපගේ නමස්කාරයවේවා කලපි නමස්කාර කරන්න ටෝනි පින්වත්. තේ අනුව කල්පනා කරගෙන ගල්පනා කරමින් නුවන හිස්රුවමින් නුවට අනුව කටයුතු කර ගැනීමෙන් අපට බුදුරජාණන් වහන්සේගේ උතුම් ශාසන ධරම ජීවිතය අදක්ට පුළුවන් ප්‍රථ්‍යයක්ක්ෂ වවාසයෙන් පව අදක් ඉන්නට පුළුවන්කම තියනවා. ඇ ලෝකයේ දිහා බරණකුට අපිට බුදුරජාණන් වහන්සේගේ මේ ශාසන ධර්මය පිළිබඳව නුවනින් සල කල බලනකුට ඉතාම පැහැදිලි වෙනවා පඤ්ඥාවන් අස්හායං දම්මෝ නායං දම්මෝ දුප පඥස්ස. ප්‍රඥාවන්තයාට පවනමයි කියලා බුද්ධ වචනයම අනුමතකට වදාළමේ ධර්මය දුස්ප්‍රාඥයාට එහමනක්තං නුවන මදී. අඥඥාණයාට නොුවේකිී නුබුද්ධ වචනේ තම පැහැදිරේ තියනිසා ඥානවන්තයා විසින් බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දහසනාව සම්බුද්ධ ධර්මය නෝනිින් සලකමින් ප්‍රත්‍යක්ෂය දක්වා කටයුතුකරත්වාගේ ලබි අධෂ්ඨානයක් ඇති කරගන්න ටෝනි තරු පින්වක්ලිමේ ලබාගත්තු තුම් ශාසනයෙහි පැවිදිවිච්ච උතුමන් වහන්සේලාට නම් පැවිදිකම මහනකම අරථී පිණස පවති නොත්. ඉළඟට ගී පින්න තුන්ලා නම් බෞද්ධ බවට පත්වීමින්. ලබාගත්ත ඒ උතුම් සාාසනික දායාදේ. උපාසක උපාසිගා කියන බෞද්ධ උපාසකත්වය. අරථය පිණිස පවත්තිෙනවා. භික්‍ෂණන් වහන්සේලාටනං ඒ උත්තමුත්තමාවියන්ගේ උතුම් ශසන බ්‍රහ්ම චරියාව අරථය පිණිස පවත්තිෙනවා. එසේ නෑකි උනොත් පිින්න්නව අක්නේ අප කොයිතරං මේ ශාසනය පිළිබඳව කතාගලත් මේ ශාසනයහි කොයිතරං. කුසලධර්මයන් වලේ ඒදනත් නුවන මදිනං සාාසනයේ පිළිබඳ සද්ධාවව මදිනං අපට මේ ශසනෙෙන් අර්ථයක් සිද්ධ කරගන්න බැරි වෙලායනවා. එනම සාසනෙ අරථයක් සිද්ධ කර ගැනීමට නං පින්න්නවත් අපි ඥානවන්ත වෙන්නට ඕ. සේ නාවන්ත නනහොතිං අපිට බදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් ප්‍රතිඵලයක් ලබාගන්න බැරිවෙලා යනවා. ති නිසා මේ අවස්ථවිදි පින්වත්න අපේ බහන්ගේවත් බුදුරජාණන් වහන්සේ මේ මුළුමහත් ලෝකයටම උනුමහත් ලෝකයටම මහත් වූ කරුණාවෙන් අනුදන වදාල එතුම් දේශනාවන් ඒ බුදුරජාණන් වහන්සේ සිද්ධ කලේ වහන්සේගේ අප්‍රමානෝ ප්‍රඥාව නිසා අප්‍රමානෝ මහා කරුණාව නිසා අප්‍රමාණූ මහා ප්‍රඥාවත් අප්‍රමාණෝ මහා කරුණාවත් බුදුරජාණන් වහන්සේගේ බුදුහිතේ බුදු සන්තානයේ පැවතුුණු නිසා නේද පින්වත්්‍යාද අපට ඔබටමි උතුම් ධරමේ ආන්ඩ ලැබිලාතියෙන්නේ.මි ධර්මේ හැසිරෙන්ට ලැබිලාතියෙන් නිති නිසා ඒ බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ ඥාන බලයකින් අප්‍රමානකාය බලයකින් උන්නහන්සේ සමන්වාගතු වුණා ඒ සමන්වාගත අප්‍රමාණෝ කාය බලයට අප්‍රමානෝ ඥාන බලයට අපගේ නමස්කාරයම සිද්ධවේවා කලපි නමස්කාර කරන්න ටෝනි. තතාගත බුදුරජාණන් වහන්සේ විශේස බල දහයකින් පින්වටනී සමන්වාගත වුණා ඒ තතාාගතයන් වහන්සගේ විශේෂ ඥාන බල දහයක්ති වුණා ඒ අතර දසබල ඥාන කියලා මෙ පින්නතුන්ලා අහල ඇති ශ්‍රවණය කරලා ඇති ඒ විශේසය ඥාන සම්භාරය නිසා මේ ලෝකහිේ දෙවියන්ට මිනිසුන්ට සක්‍ර අක්‍රවරති මාර බ්‍රක්්ම බ්‍රාක්්මන මලුෂෂාදීකෙන විශ්‍යියලු පිරිස්තලේ ඉක්මවා. බුදුරජාණන් වහන්සේ පින්වත්න්නේ ශේෂ්්‍රත්වයට පත්වන උත්තරීතර සවහාාවයට පත්වුණ. තිනිසා ඒ උතුම් දසබලඥානයන්ට අපගේ නමස්කාරය වේවා කරපි නවස්කාර කරන්නට ඕනි. ටානාටානී විපාකෝචය මගගේ සම්භත්්‍යගාමිනා. නානා ධාතුූමි ලෝකස්මිං. අදිමුත්තුහි ආනිනං පරෝපරිියත්තේ ඥානං ඉන්ද්‍රයාානංචි ජන්තුනං ධහානාදී සු ඥානං කුම්බේ නිවාසේ දිබ්බචක්කූච. ආසවක්කේ ඥානන්ති දසඥාන බලං වතන්. තමී ඒම්ම සඳහන්ක ලේ පින්වත්න අපි බුදුරජාණන් වහන්සේගේ විශේෂ දසබල ඥානයයක් පිළිබඳ විශේෂ දස බල ඥානයම් පිළිබඳව. තින් මින්නමේ. උතුම් ඥානයන් අපි බුදුරජාණන් වහන්සේ සතුව පන්නවත් පැවතුනේ උන්වහන්සේ අඇති දීර්ග කාලයක් මුළුල් ලෙහිීමම පිරු මහා පාර්මි ශක්දිහයේ ප්‍රතිවිපාකයක් වසයෙන්. පාරමි ශක්ති යානු භහාාවයෙන්මයි. තිබෙන කිසිීම ශාස්තෘූන් වහන්සේ නමකට මෙවැනි දස බලඥාන පිහිටන්නේ නෑ. ඒ තබා පසේ බුදුරජාණන් වහන්සේ නමුකටවත්. එහෙමත් නැත්නං මහාස්්‍රාවකයන් වහන්සේලාටවත් පිහිටන්නේ නෑ. බුදුරජාණන් වහන්සේගේ ඒ විශේසීය වූ දසබල ඥානයම් පිළිබඳු අපි ගෞරවේ ඇති කරගන්නට ඕනි. එනම් උන්නහන්සිගේ වලවිනි දසබලඥානය ටානංච ටානතු අටඨානංච අටටනතු යථභූතම් පජානාති. ටානංච ටානතු අට්ටානංච අට්ානතු ඉස්ථානය ස්ථානය වස්සයෙන් බුදුරජාණන් වහන්සේ දක්කිෙනවා එවගේ අට්ඨානංච අට්ටානතු. අස්ථානයේ බුදුරජාණන් වහන්සේ අස්ථානයේ විදිහටම දක්කිෙනවා. ස්ථාන අස්ථාන දන්නා නුවන බුදුරජණන් වහන්සි ඉත්තාම පැහැදිලිවතිබුණ. එකගැනු පින්වත්නේ බුදුරජාණන් වහන්සේ හේතු සහිතෝ මේ ලෝකයේ හටගැනීම් පැවතීම් ඇ නිරුද්ධවීම් කෙන මේේසියාල්ලඋන් වහන්සි දක්කිෙනනවා. ඇබි බැලියෝතිං ස්ථානය පිළිබඳව අබුදුරජාන් වහන්සගේ අවබෝධය උපමාවකින් උදාහරණයකින් පැදිලි කලොත්. සෝ අංආදී මාර්ගඵලයන්ට පත්්‍රච්ච උතුම් ආරයන් වහන්සේ. උන්නහන්සේ වලෝකයේ කිසිදු වස්තුවාක් නිතති වසයෙන් දකින්නේෙනෑ. සුක වසයෙන් දකින්න. ආත්ම වසයෙන් දකින්න. එන නිතති සුකාට වසයෙන් වෙලෝකෙ කිසිවත් දකින්න මලෝකී හටගසයවල් සංඟස්කහර ධර්මයෝ යද නිච්චන් තන්දුක්කං අනිත්‍යේ බැෑවින් එක දුකයි. නිත බැවිගේ දුකයි නාත් මයි හින ත්‍ය දුක නාත්ම න් හසි ුවනින් දක්කිනවා. ඒවගේීම සුවහං ආරයන් වහන්සේ අවදාවත් පින්වත්න. තවන් වහන්සේ, පංචානන්තරිය පාප කරමයක් කරනන්නේ නැ කිය ත ගතයන් වහන්සිනුව ඉින්දකි නවා. අපපටහෙම නිශ්චයත් න්න බෑ වි පංචානන් තරිය පාප කරමකර නැ කවදාව දිශ්චාත් න්න බෑ බටත් බැරිවෙන්ට පුළ. ඇම බදුරජාණන් වහන්සි දන්නවා නි වාර්ය ම සවානාරයන් වහන්සේ. ංචානන්තරයේ පාපකර්ම කරන්න නැහැකින්න එක.ඒවගේම භවාන්තරේදී නොුවයික් බොහෝදිිනික් මිසදුට ගන් වන්නේ ලබ්දිවලට වැටිනවා. වෙදාාටුවත් මේ සවවාන් ආරයන් වහන්සේ මිස්තුට්වක් ගන්න නැත කියනෙක බුදුරජන්න්නහසයනු දෙදනමදාලා එ නැතිේ බවන් අට්ටමං ආදියන්තිී. ඒවගේම සුවන් අදී ආරය සවභභාවයට පත්වුණු එෞත්තමයන් වහන්සේ නැතේ බවන් අට්ටවං ආදියන්තිේ. අටවිනි ආත්ම භාාවයකට පත්වවෙන්නේ නැහැ අටවිනිආම වහයක් නැෑ. ආත්මහතක් ඇතුළති කාන්තම්ම අරිහත්තයට පත්තුලා මහමහ නිවංගව බෝධ කරනවා. එවගේ බුදුරජාණන් වහන්සේලා දෙනමක් එකවර එක ලොුවක පහල වන්නේ නෑ ඒ බව දන්නවා උන්වහන්සේ. එක ලෝක ද හතුුවක චක්‍රවත් රජවරු දෙදිනෙක් පහල වෙන්නිත් නෑ.ඒවගේ ස්ත්‍රී ආත්මභාවලාබී ස්ත්‍රීකට උපාසිකාවකට කවදාවත් මාරයෙක් වන්න බෑ ්‍රක්මත්තුවයේ පී පහලෙන්න්නට බෑ. ්‍රද රජ සම්පත් ලබ ෝ තු ද ර ජයට පත් වෙන්නේ. ර පිළ බඳු තාම් ුවනිින් හන්ස ැදිලිව අහ ලක් ේ දක්කිවා. ළඟට කා ു චරිත මන ുෂ්චරිත වාග දුෂ්චරිත ගළ ම සැප විපාග නොල බින බාව දුරජණන් වහන්සේ වා. යග ය මන ග ස සුචරිතයේදීම නිසා කුසල විපාකයේ ජීවිතයට ලැබෙනවාය කිය උන්හන්ස තාම පැහැදිලිව පෙන්වනි. දේනිසා ඒ බුදුරජාණන් වහන්සේගේ උත්තම ගුණට අපගේ නමස්කාරේ වේවා කලපි නමස්කාරයේ කරන්න ඕන්. අතීතානාගත පච්චුපපන්නානං ගම සමාදානානං හානසෝ හේතු සෝ බිපාකං ඥතාභූතං පජානාති. අතීත වරතමාන අනාගතයන තුංකාලයට ඇතුළත්තු යමෙ අකුසල් හෝ කුසල් කලානං කුසලයට විපාකයක් වසේෙන්. සංසාර ගමන හිදිී දිගින්දිට ලබන විාග සක්තියේ පිබඳව බදුරජාන් වහන්සේ ලාලතරය පිබඳ ඉතාම හොද දකිනව දන්නවාක් පින්නාති එඒවගේ සබබත්ත ගාමනී පටිපදං යතාවූතං පජානාති එමනං ඒඒ සත්වයන්ගේ සුගති දුගතිය පිළිබඳව තමන් වහන්සේ ඉතාම පැහැදිලුව දන්නවා දක්කිනවා. එමනඟ ිතේරුම් ගණනු සත්යන්ගේ සුගතති දගති පිරිිබඳව තමන් වහන්සගේ නුවන මේ විදියට තුගනි ඥානයෙන් විස්්සර කන ලැබෙන. නේක ධාතු නානා ධාතු ලෝකං යතා ಭූතම් පජනාತ නඒක දාතු නානා දහතු පිಡිබඳව පින්್වත්ි දුරජාණන් වහන්ಸಿතා නුවನින් යුක්್තම අවබෝධ කළ. ನහන්සේ පංචුಪාදානස්කන්දේදී කොටස් පහ ආතනතුො ಲහ එවගේම ධාතුು වටලොස ධාතු හට පිಡිබඳව උන්නහන්සේ අවබෝධ කළලා ති නිසා ඒ උත්್තමೂ ලෞතුරා බුදුරජාණන් වහන්සේටපගේ, නවස්කාරෙ වහේවා කෙල් නවස්කාලේ කරන්න. ඒම බුද්ධදම්ම සංඝයාන තිවිදරත්නේ සරණ කරග නොබ හැම දෙනාම ඒ තංකෝ සරනංකීමං ඒතං සරණමුත්තමං. එවතුම් සරණට එන්න එවතුම් පිහිටට එන්න යුතුම් සරන උතුම් පිහිටෝබේ ජීවිතයේ පදිංච කරගෙන. ඉතාමත් මක්මනි මේ භයානකූ නිස්සාරෝ කටකෝ සංසාර දුකින්. නිදහස්වීම සඳහා මේ උදාාර ධර්මාණු ශාසනාව උපකාරවේවා කියල අධිෂ්ඨාන කරගනිමු ආකා සට්ඨාචබුම් මට්ටා දේවානාගා මහිද්දිිකා උඥන්තං අනුමෝදිිතුවා චිරංරක් කන්තුලෝක සාසනං චිරංරක් කන්තු දේශනං චිරංරක් කන්තුතුවං සදා ධර්මස්්‍රවනානි සංසකුසල බලයෙන් හැම දෙනාටම අමා සැපතම සැලසේවා. සසර දුකින් එතෙරව නිවන්සුව විදුරු කැමත්තැන් උදෙසා අනු කම්පලාාවෙන් අප කෙරෙහි මෙසේ අදදවසේ සද්ධර්මයහි හරය මැනවින් පහදාදුනේ හම්බන්තට විෙහරග ආරවාන්න්‍ය සේනා සනනාහිධිපති ත්‍රරිිපට කාචාර්ය චාර්ය පුජ්ජ නා ගොඩ සද්දාාලෝක ස්වාවිින් වහන්සේ. ස්වාවිින් වහන්සෝ බහන්සේගේ ආයු වර්ණ සැපබල ප්‍රඥාව වැඩේවා. එසේම? ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධීකින් මතු නිර්වානේ සාක්ෂාත් කරගනිත්වා. එසේම ඔබවහන්සේගේ ශාෂනික අර්මුණු සියල්ලම යහපත් ලෙස ෂ්ට සිද්ධවේවා කියා අපි මෙ මොතේ සිෙරසෙප්ටම් ෙනුවෙන් පාර්ථනා කරනවා. එසේම දම්සක් නදවටා පෙළගැසනු සුපින්වතනි සැදහැවතුනි ඔබ හැමඳනාගේමත් ඒ සියලුවම යහපත් බලාපොරොත්තු අරගුණු සියල්ලම ඉෂ්ට සිද්ධේවා කියා අපි ප්‍රර්ථනා කරනවා. එසේම ප්‍රාර්ථනය බෝධීකි නිර්වාණය අවබෝධ කරගැනීමේ වාසනාව ශක්තිය ධෛර්යයේ ඔබ හැමදනාටමත් ලැබේවා කියා අපි මෙමහොතේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි ලබන සතියේත් සැන සුරාධාවේ රාතරී හතට. නවතත් මුණගෙසිමු සදහම්මු රවාස විදින්නට ඒ සදහම් හි හැසිරෙන්න්නට අවසන නිවන් මග හෙළි පෙහලි කරගන්නට, ඔබට සුපින් බරසතයක්.